අයුබෝවන් ඔයාලා හැමෝටම අද මම මේ වීඩියෝ එක අරන් ආවේ මෙවර සස්පෙල විභාගයේ පෙනී සිටින ආදරණීය ඔයාලා වෙනුවෙන් 2023-24 ඒ ලෙවල් විභාගයේ පැවැත්වෙන දින මේ වෙද්දි නිවේදනය කරලා තියෙන්නේ ඉතින් මං හිතනවා මේ වෙද්දි ඔයාලා ඒ දින ගැන දැනුවත්භාවයෙන් ඉන්නවා ඇති කියලා හරියටම ඔයාලට තව තියෙන්නේ දවස් 80ක් වෙන කෙටි කාලයක් මන් දන්නවා මෙවර විභාගයට පෙනී සිටින ඔයාලා මේ වෙද්දි ගොඩක් ස්ට්‍රෙස් එකෙන් බයෙන් ඇති සමහරු මේ වෙද්දි සූදානම් වෙලා ඇති තවත් සමහරු සූදානම් වෙන්න හිතන් ඉන්නවා ඇති ඒ වගේම තවත් සමහරු තාම ඇඟටවත් අරගෙන නැතුව ඇති ළඟ ළඟම එක්සෑම් වෙනවා කියලා ඉතින් ඔයාලා හැමෝටම තමයි අද මම මේ වීඩියෝ එක අරන් ආවේ මං කියන්නම් ඔයා මේ මොන තත්ත්වයක හිටියත් ඔයා මේ දවස් 80 කලමනාකරණය කරගෙන ඔයාගේ ටාගට් එකට යන්නේ කොහොමද කියලා විශ්වාසයෙන් උනන්දුවෙන් මම මේ කියන විදියටම වැඩ කරලා බලන්න මං ඔයාලට මේ දෙන ප්ලෑන් එක නිවැරදිව අනුගමනය කරන්න මේ ප්ලෑන් එක අනුගමනය කරපු කිසිම කෙනෙක් කවදාවත් එයාගේ ටාගට් එකට නොගිහින් හිටියේ නැහැ ඒකෙන් හින්දා විශ්වාසයෙන් උනන්දුවෙන් මේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් ඔයාලට හරියටම දවස් 80ක් වැනි කාලයක් තියෙනවා. ඉතින් හරියටම එක සබ්ජෙක්ට් එකකට තියෙන දවස් 26ක් වැනි කැටි කාලයක්. ඉතින් ඔයා මේ සම්පූර්ණ දවස් 80ම වෙන් කරන්න ඕනේ පාස් පේපර්ස් කරන්න. මේ විදියට එක ප්ලෑන් කරන්න. 2012 වර්ෂයේ සිට 2022 දක්වා වසර 10ක පාස් පේපර්ස් හොයාගන්න. එක් වර්ෂයක එක පාස් පේපර් එකක් අනිවාර්යෙන් පස්සරයක් කරන්න ඕනේ. අනිවාර්යෙන් හැම දවසකම පේපර්ස් දෙකක් කරලා ඉවර කරන්න ඕනේ. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස දෙකම. උදාහරණයක් විදිහට සඳුදා ඉකෝන් පේපර්ස් දෙකක්. අඟහරුවාදා පොලිටිකල් පේපර්ස් දෙකක්. ඊට පස්සේ බදාදා ලොජික් පේපර්ස් දෙකක්. මෙන්න මේ විදිහට දවසින් දවස පේපර් දෙක ගන්න ඉවර කරන්න ඕනේ. අවසානයේ ඔයා එක් පේපර් එකක් පස් වතාවක් බැකින් 50 සැරයක් කරලා ඉවරයි. මේ වැඩේදී වා දිනපතා තවත් වැඩක් කරන්න ඕනේ. ඔයා කරන පේපර් එකේ හරි වැරදි බලලා එවැළෙම වැරදුණු ප්‍රශ්නයට අදාළ පාඩම හා පාඩම් කොටස් එකින් එක හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ පාඩම් කොටස් හොඳින් අධ්‍යයනය කරන්න. ඒවා හොඳට පාඩම් කරගන්න. මොකද ඔයාට වරදින සහ අමාරු තැන් ඒවා නිසා. අලුත් පේපර් එකක් පටන් ගන්න යන්න කලින් මම මේ කියපු වැඩේ අනිවාර්යයෙන්ම කරලා ඉවර කරන්න ඕනේ. එතකොට ඔයා පේපර් එකත් කරලා වරදුණු ඒවට අදාළ පාඩමත් බලාගෙන ඉවරයි. ඉතින් මේ විදියට හරියටම කරලා බලන්න. සතියක් විතර යද්දී ඔයාටම තේරෙයි ඔයාගේ ලකුණුත් වැඩි වෙලා ඒ වගේම ඔයාගේ දැනුම් මට්ටමත් වැඩි වෙලා කියලා. හොඳට මතක තියාගන්න අවසන් මීටර් 100 දුවන කෙනා තමයි දිනන්නේ. ඔයාට මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මං ඉක්මනින් රිප්ලයි කරන්නම්. මහන්සි වෙලා මේ වැඩේ කරනවා වගේම විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා කරලත් ඔයාට කරන්න වැඩක් තියෙනවා. එතකොට ඔයාට විශ්වයේ ශක්තියයි ඔයාගේ මහන්සිය ප්‍රතිඵලයි දෙකම ලැබෙනවා. ඒ ගැන මම තව වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. ඔයාලට සුබ දවසක්.